ආයුබෝවන් තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක්. දරුවනේ අපි සාමාන්‍ය ජීවිතේට ඔය කට්ටියගේ අධ්‍යාපන ජීවිතේට ඊට පස්සේ ගෙවත්තේ ජීවිතේට දැනුම් සම්භාරයක් අරගෙන අදත් ජයමඟ විද්‍යා පන්තිය තුලින් ඔබගේ ආලින්දයට අපි මේ එන්නේ. ඔයාගේ සාමාන්‍ය ජීවිතයට ගොඩාරියක්ම සම්බන්ධ තවත් විෂයක් විදිහට විද්‍යාවේ රසායන විද්‍යාවට සම්බන්ධ කරුණු කාරණා කීපයක් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න ලබා දෙන්න දරන උත්සාහයක් තමයි අද දවසේ සිද්ධ වෙන්නේ. කලින් දවස්වල වගේම. ඒතර දැන් මේ දරුවන් ආලින්දයට සෑම සන්ධ්‍යාවකම එකතු වෙන්නේ තමන්ගේ අධ්‍යාපන ගමන තුළ තමන්ට ඇති වෙලා තියෙන ඇති වෙන යම් ආකාරයේ ගැටලු निराකරණය කරගනිමින් විෂය කරුණු මනාව අවබෝධ කරගැනීමේ උත්සාහයක නිරත වෙන්න. ඒ සඳහා ජයමඟ විද්‍යාපන්තිය තුළින් ඔබට අපි මේ නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරලා දෙන්න අප කැපි වී සිටිනවා. දැන් මම පොඩි ආරම්භයක් විදිහට ගත්තේ අපි හැමදාම කතා කරනවා වගේ සාමාන්‍ය ජීවිතේට ඔයාගේ සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ විෂය කරුණු කීපයක් තමයි අදත් අපි කතා කරන්න යන්නේ. ඒක සාමාන්‍ය ජීවිතය අපි බද්ධ කරගමු. එතනින් එහාට විශේෂයෙන් විෂය කරුණු කීපයක් එකතු වෙනවා. ඔයාට ඔයාගේ සාමාන්‍ය ජීවිතයේ ආහාර පාන ගැනීමේදී සහ එදිනෙදා ජීවිතය තුළ භාවිතා කරන ද්‍රව්‍ය ගත්තහම ආන්න ඒවා පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒවා අපි කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. එකක් අපි කියනවා අම්ල, අනිත් එකට කියනවා භෂ්ම, අපි අනිත් එකට කියනවා ලවණ කියලා. අම්ල, භෂ්ම, ලවණ. ඔයාට මේක අලුත් නොවන්නේයි කියලා බලමු. ඔයා ගන්න ආහාර පාන වල යම් ඇඹුල් රසයකින් යුක්තයක් දෙයක් පිළිබඳව ඔයාට අවබෝධයක් තියෙනවාද? එතකොට ආන්නේ ඇඹුල් රසwidetilde වලට අපි විද්‍යාවේදී කියනව මොනවද? අම්ල කියලානේ. අම්ල වලට ලාක්ෂණිකම වෙච්ච ලක්ෂණයක් තමයි ඇඹුල් රසය. දැන් ඔයාට මතක් කරනට අට්ටක් ගාලා අද හවස වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් උදේ වෙන්න පුළුවන්, දවල් වෙන්න පුළුවන්. ඇඹුල් ජාතිය මොනවද ගත්තේ? ඇඹුලට මොනවද කැවුනේ? ඒ ඔයාගේ දේහගත උනේ ආම්ලික ද්‍රව්‍ය. අපිට සමහර අවස්ථාවලදී අන්තර්ගත වෙන ආම්ලය මොකද්ද කියලාත් මතක තියෙනවා නම් හොඳයි. අපි ඒවත් අවස්ථා කීපයකදී මතක් කරගන්න බලමු. එහෙනම් ඔන්න ආම්ල. ඊට පස්සේ ලාක්ෂණික වෙච්ච ඇඹුල් රස එහෙම තිනකොට ඔයාට යම් අවස්ථාවකදී මෙන්න මෙහෙමත් හම් වෙලා තියෙනවද? ලිස්සන සුළු ස්වභාවයකින් යුක්තව රස බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් තිත්ත රසයකින් යුක්තව වගේ එහෙම හම්බුණා නම් මොනවද ඒ හම්බ වෙන්නේ? බැරි වෙලාවත් ඔයාට සබන් එහෙම කැවිලා තියෙනවද? කැවිලා ඇති සමහර වෙලාවට නේද? එහෙම නැත්තම් අපි ගත්තාම නිකන් හුණු අර බුලත් ඉර කන හුණු වගේ ඒ වගේ මොනවද ඒව? එතකොට මේ ලාක්ෂණික වෙච්ච තිත්ත රසයකුයි ලිස්සන සුළු ස්වභාවයකුයි ලැබෙනවා නම් දකිනවා නම් සංවේදී නම් ඒකට අපි ඒවට කියන්නේ භෂ්ම කියලා. අම්ල හරි භෂ්ම හරි. ඊගාවට ලවණ තියෙනවා. එතකොට ලවණ විදිහට මොනවද අපි සාමාන්‍ය ජීවිතයේදී අපිට හම්බ වෙලා තියෙන්නේ? ඒක කුස්සියේ තියෙන මේ කුස්සියේ සීලම දේවල් අන්තර්ගතය නේද? කුස්සිය කියලා කියන්නේ සාමාන්‍ය විද්‍යාගාරයක් වගේ. අම්ලක් තියෙනවා, භෂ්මක් තියෙනවා, මේ කියන්නේ යන ලවණක් තියෙනවා. අපිට නැතුවම බැරි ලවණේ තමයි මොනවද? ආහාර රසකාරක සෝඩියම් ක්ලෝරයිඩ්. අපේ නිෂ්පාදනය කරන ආකාරයත් යම් ආකාරයක දැනගෙන අවබෝධයකින් ඉන්නවා. මේ වෙනකොට ඒ පිළිබඳව ඔයාට යම් අවබෝධයක් තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් නිෂ්පාදනයේ පිළිබඳව. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ මොනවද? අලුත් දෙයක් නෙමෙයි. අම්ල, භෂ්ම, ලවණ. ඒ විෂයට අනුකූල වන විදිහට අපි කතා කරනවා අනිත් අයට සාපේක්ෂව. ඒකයි විශේෂත්වය. දැන් අම්ල. දැන් ඔයා මතක් කරගන්න කොහෙවත් යන්න එපා. මොකද්ද විද්‍යාගාරය ගැන
විද්‍යාවකුවන් සමහර කට්ටියට මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් කිව්වම ඒක යන්නෙම විද්‍යාගාරයට නෙමෙයි යන්න එපා. ඔයාගේ ගෙදර ගැන හිතන්න ඉස්සෙල්ලා. මොනවද ඔයාට හම්බෙන ගෙදර ආම්ලික ද්‍රව්‍ය? දැන් මතක් කරගන්නකෝ බලන්න. දෙහි හම්බ වෙනවා. ගොරක වෙන්න පුළුවන්, සියඹලා වෙන්න පුළුවන්, තක්කාලි වෙන්න පුළුවන්, ඇඹරැල්ල වෙන්න පුළුවන්. පළතුරු විදිහට ගත්තාම නේ අන්නාසි මේ බොහෝ ආහාර ද්‍රව්‍ය වල අම්ල තියෙනවා. ඔයා කහට එකක් බොනො නම් කහට එකේ අම්ල තියෙනවද? අන්න දැන් අපිට සිද්ධ වෙනව දරුවනි, කන බොන දේ පිළිබඳව අවබෝධයෙන් ඒ නියම සංවේදීතාවෙන් ඒවා අපි පරිභෝජනය කරන්න ඕනි. අර වෙනද වගේ බෑ. දැන් කන බොන කොටත් සැලකිලිමත් වෙන්න ඕනි. ඒක රස විඳින්න ඕනි. සමහර කට්ටිය කහට එක බොන ඒක රස විඳින්නේ නැහෙනි. ඒතකොට ඒතර ඇත්තම රසය දන්නේ නැහැ. මං කිව්වොත් එහෙම දැන් කහට වල ඇඹුල් රසයක් තියෙනවායි කියලා. ඈ මෙච්චර කල් කහට බිව්ව එහෙම එකක් නැහෙනි. එන එක රස විඳලා නැහැ හරියටනේ. කහට වල තියෙනවා ආම්ලික ස්වභාවයක්. ඒතකොට ඒකේ තියෙන ටැලික් කියන අම්ලය තියෙනවා. ඊගාවට දෙහි වල තියෙන සිට්‍රික් කියන අම්ලය. ඔයාලට බැරි වෙලාවත් මේ සීනි ටිකක් එහෙම හොරෙන් කනකොට නේද? හම්බෙලා තියෙනවද, අහුවෙලා තියෙනවද, ඇඹලෙක් එහෙම කැවිලා තියෙනවද? ඇඹලයා මොන රහයිද? ඇඹලයා දැන් තමාර කටේ මතක කැවිලා තියෙනවා. ඇඹුල් රහයි, ඇඹලයා ඇඹුල් රහයි. එයාගේ තියෙනව නේද දරුණේ අම්ලයක්? එතකොට ආන්න එයාගේ තියෙනවා ෆෝමික් කියන අම්ලය. ෆෝමික් කියන අම්ලය තියෙනවා එයාට. ඒ වගේ මම දන්න කීපයක් ඔය කිව්වේ, මම නොදන්න දේවල් ගොඩාරියක් තියෙනවනේ. අම්ල ඔය කියන ගොරකවුල මොනවද තියෙන්නේ, සියඹලාවල තියෙන්නේ, බිලින් වල තියෙන්නේ නේද? ඒ විදිහට අම්ල විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට තව තියෙනව මොනවද අම්ල ගෙදර? අපිට විනාකිරි තියෙනවා. අපි ඒක ආහාර සකස් කිරීමේදී භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් විනාකිරි. දැන් විනාකිරි කියුවම ඔකට දන්නව අච්චාරුවක් දානකොට අම්මා කවදාකවත් ඒ සඳහා ලෝහ බඳුන් හැඳි කිසිවක් භාවිතා කරන්නේ නැහැ. එතකොට අම්මා මේ පිළිබඳ අවබෝධයක් තියෙනුනේ ප්‍රායෝගිකත්වයේ කියලා කියන්නේ. අම්මා අත්දැකීමෙන් දන්නවා මේ විනාකිරි මේ ලෝහ බඳුන් එක්ක උපකරණත් එක්ක භාජනත් එක්ක ගැටෙනකොට ඒක යම් වස විස කියලා ඒ කට්ටිය කියන්නේ. නේද? වස විස විස වෙනවයි කියලා කියනවා. ඒතර ඒ කට්ටිය මේ ප්‍රතික්‍රියාවක් ගැන සමහරවිට දන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒතර ඔයා දන්නවා දැන් අම්ල ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අම්ල ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවා හයිඩ්‍රජන් වායුව පිට කරනවා එයාගේ ලවණේ හදලා. එහෙනම් ඇලුමිනියම් භාජනයකට බෙරිලා අච්චාරු හදන්න ගියා නම් එහෙම එතනොයික් ඇසිටික් අම්ලය නැත්නම් ඇසිටික් ඇසිඩ් එක දාලා විනාකිරි දාලා ආන්න එයාගේ ඇලුමිනේට් කියන නේද එතනොයික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒකේ ලවණේ හදනවා. අපි මේ විදිහට මතක තියාගන්න. ඒ හින්දා අන්න තව එකක් ඒතොර ඔයා මතක තියානවා. අම්ලෝට දැන් ලාක්ෂණික වෙච්ච ලක්ෂණ ටික මතක තියෙන්න ඕනේ. ඇඹුල් රසය ප්‍රායෝගිකයි. ඊට පස්සේ ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවායි කියලා මතක තියෙනවා. ඒකේ ප්‍රතික්‍රියාව මතක තියාගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ලෝහ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කළා හයිඩ්‍රජන් වායු නිකුත් කරනවා කියන කාරණේ. එතකොට භෂ්ම මොනවද? අපි දැන් භෂ්ම ටිකක් මතක් කරා. මම විද්‍යාගාරේ පැත්තවලදී ගියේ නැහැ තාම. භෂ්ම ටිකක් මතක් කරන්න ගෙදර තියෙන විම් කැට තියෙනවා. ඔය රෙදි සෝදන සබන් වර්ග, සබන් කුඩු වෙන්න පුළුවන්. ඒව භාෂ්මික ද්‍රව්‍ය. බලන්න ලිස්සනසුළු ස්වභාවයක් නැද්ද? ඊට පස්සේ බුලත්තිර කන හුණු තියෙනවා නේද? ඒක හුණු වලට කැල්සියම් ඔක්සයිඩ් වලට ජලය දාලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් විදිහට එහෙම තියෙනවා. භෂ්ම. ඊට පස්සේ රෙදි සෝඩා. භෂ්ම. ওই විදිහට භාෂ්මික ද්‍රව්‍ය. දැන් ඊට පස්සේ ඔයාගේ දේහේ මේව තියෙනවනේ. අම්ලත් තියෙනවා, භෂ්මත් තියෙනවා, ලවණත් තියෙනවා ඔයාගේ දේහේ. දැන් බලන්න. එතකොට කෝ අම්ල උගුරට ආවනම් ඒක පොඩ්ඩක් රස බලන්න වෙනවා. ඇවිල්ලා තිනවා. එතකොට රස දැනිලා තින මොන රහටද? ඇඹුල් රසර දැනිලා තිනවද කියන්නේ? ඇඹුල් රසර දැනුණා නම් ඒ කියන්නේ අම්ලයක් ඔයාට දේහේ තිනවා තිනවයි කියන කාරණේ පැහැදිලි. මොනවද අම්ලය? ඒ තමයි හයිඩ්‍රජන් ක්ලෝරින්, හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නැත්නම් හයිඩ්‍රොක්ලෝරික් එහෙම නැත්නම් අපි කියන HCl අම්ලය. ඔන්න එනනම් දේහේ HCl අම්ලය තිනවා. ඊගාට තිත්ත රසයට ඇවිල්ලා තිනවද උගුරට එනකොට? තිත්ත රසයට ආවනම් ඒ පිත් ජුස භාෂ්මික ස්වභාවයක් උසුලන්නේ. ඊට පස්සේ මුත්‍රා, ඊට පස්සේ දහඩිය අඬ ලවණ පිට වෙනවා. ඒතර ඇඟෙත් තියෙනවනේ අම්ලත් තියෙනවා, භෂ්මත් තියෙනවා, ලවණත් තියෙනවා, කුස්සියත් තියෙනවා. විද්‍යාගාරයට එන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ බලන්න. එතකොට අම්ල, භෂ්ම, ලවණ. අපි දැන් ඒව එක එකක් වෙන වෙනම කතා කරන්න යමු. අපි ඉස්සෙල්ලාම කතා කරමු දැන් අම්ල ගැන. ඒ අම්ලද භෂ්මද
කියලා නැහැ. ඒවා ඊට පස්සේ බෙදෙනවා මේ ප්‍රබල දුබල කියලා. නේද? ප්‍රබල භෂ්ම ප්‍රබල අම්ල. දුබල භෂ්ම දුබල අම්ල ආදී විදිහට. අපි ඉස්සෙල්ලා බලමු මේ අම්ලවල ලක්ෂණ. දැන් ඔයාට එකක් අපි කිව්වා ලාක්ෂණික වෙච්ච ඇඹුල් රසයකින් යුක්තයි එක. ඊගාවට ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවායි කියලා දන්නවා. තව දෙයක් අපි දැනගන්න ඕනේ ඒ තමයි අම්ලවලට හැකියාවක් තියෙනවා කාබනේට බයිකාබනේටත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායු නිකුත් කරන්න. එතකොට දැන් ඔයා අන්න ඉගෙන ගන්නවා දැන් මොකද්ද? අම්ල වල ලක්ෂණ ටික හරි. අම්ල සාමාන්‍ය ජීවිතය තුළ අපි අත් විඳින ඒවයි රසය දන්නවා. අම්ල කොහොමද හඳුන්වන්නේ? අන්න ඒක තමයි අද ඉගෙන ගන්නේ. මොකද්ද අම්ලයක් කියලා කියන්නේ? ජලීය ද්‍රාවණයකදී විඝටනය වෙමින් නැත්නම් ජල විච්ඡේදනය වෙමින් හයිඩ්‍රජන් අයන. ඒ කියන්නේ මොනවද? H අයන. නිදහස් කරන්න පුළුවන් මාධ්‍යයක් තියෙනවද? අපි ඒකට කියනවා අම්ල කියලා. මොකද්ද එහෙනම් අම්ල කියලා කියන්නේ? ජල විච්ඡේදනය වෙමින් H අයන නැත්නම් විඝටනය වෙමින් H අයන නිදහස් කරන්න පුළුවන් ද්‍රව්‍ය වලට අපි කියනවා අම්ල කියලා. ප්‍රබල අම්ල වලදී සිද්ධ වෙන්නේ හොඳින් විඝටනය වෙලා ජල විච්ඡේදනය වෙලා හයිඩ්‍රජන් නිකුත් වීම සිද්ධ වෙනවා නැත්නම් හයිඩ්‍රජන් අයන නිකුත් වෙනවා. දුර්වල ලෙසම ඒ සිද්ධ වෙන්නේ ඒකට අපි කියනවා දුර්වල අම්ල කියලා. දැන් ඔන්න ප්‍රබල දුර්වල කියනකොට විද්‍යාගාරයට යන්න වෙන්නේ දැන්. මොකද gedara ප්‍රබල අම්ල නැහැ. දැන් එතනොයික් තිබුණා, සිට්‍රික් තිබුණා, ෆෝමික් අර කූඹියාගේ නැත්නම් ඇඹලයාගේ තිබුණා නේද? ඒ වෙවිල්ල දුර්වල අම්ල. ඒව දුර්වල අම්ල. හැබැයි අපේ අර දේහේ ශ්‍රාවී වෙන ආමාශික යුෂේ තියෙන HCl අම්ලේ ප්‍රබල එකක් අපේ දේහේ තියෙන එක යම් මට්ටමකට තනුක වෙලා තියෙන. මොකද HCl කියලා කියන්නේ දැන් ඔය කට කියනෝනේ බඩ ගිනි, බඩේ දැවිල්ල කියලා කියනෝනේ. එහෙනම් ඒ කලට වේලාවට ඔය ආහාර ගත්තෙ නැත්නම් මෙයා ශ්‍රාවේ වෙනවා. ඒ වෙලාවේ ආහාර ටික නැතිවෙලා මොකද වෙන්නේ? HCl ඔයාගේ ආමාශ භිත්තියත් එක්ක ගැටෙනවා, අන්න දැවිල්ල හැදෙනවා. දැන් කියනෝ බඩ ගිනි කියලා. ගැස්ට්‍රයිටිස් දක්වා එන්න පුළුවන්. එතකොට ඒ අම්ල දැන් අපි බලමු විද්‍යාගාරේ පැත්තේ ගිහිල්ලා මොනවද මේ ප්‍රබල අම්ල. හොඳ ප්‍රබල අම්ලයක් තමයි සල්ෆියුරික් අම්ලය. H2SO4 කියලා කියනවා සල්ෆියුරික් අම්ලය. එතකොට ඒක පූර්ණ වශයෙන් විඝටනය වෙමින් H අයන නිදහස් කරනවා, අන්න ප්‍රබල අම්ලයක්. ඊගාට තියෙනවා ගිනි වතුර නැත්තම් නයිට්‍රික් අම්ලය තියෙනවා HNO3 නයිට්‍රික් අම්ලය ගිනි වතුර කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒකත් ප්‍රබල අම්ලයක්. ඊට පස්සේ HCl තියෙනවා. තවත් ප්‍රබල අම්ලයක්. ෆොස්ෆරික් අම්ලය වෙච්චර ප්‍රබල නැති වුණත් විද්‍යාගාරයේදී අපිට හම්බ වෙන අම්ල. ওই තියෙන අම්ල. එතකොට ඒවයි දැන් ප්‍රබල දුර්වල ස්වභාවය අඳුරනවන්නේ. මොකද්ද ප්‍රබල අම්ලයක් කිව්වහම හොඳින් විඝටනය වෙලා H අයන පූර්ණ වශයෙන් මොකද වෙන්න ඕනේ? නිදහස් කරන්න ඕනේ. දුර්වල අම්ලයකදී විඝටනය වීම ඉතාම දුර්වල මට්ටමින් සිද්ධ වෙන්නේ. කෝ දුර්වල අම්ල. දැන් ඔයාගේ කුස්සියේ තිබුණේ දුර්වල අම්ලයක් එතනොයි කියන අම්ලය. ඊට පස්සේ ෆෝමික් සිට්‍රික් වගේ අම්ල ප්‍රබල ඒව නෙමේ දුර්වල ඒවා. අපේ අම්ලයක ස්වභාවය තමයි දරුවනේ විජලකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔය කට්ටිය අහලා තින ඔය මේ ඇසිඩ් භාවිතා කරනනේ අපරාධ කටයුතු සඳහා ඇසිඩ් ගැහුවාම මොකද වෙන්නේ? බලාගෙන ඉද්දී මේ දියපට්ට දානවා. ජලය තියෙන තැඟුලින් ජලය අයින් කරන්න යා දක්ෂයි. විජලකාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපි සජීවී පටකයකට ඔය ශාක පටකයකට වගේ අම්ලයක් දැම්මොත් බලාගෙන ඉද්දී ඒකේ විපර්යාසයට දකින්න ලැබෙනවා. ලෑල්ලකට දැම්මත් ඔය ඩිස් එකක් හදලා තියෙන ලෑල්ලකට දැම්මත් ඒක නේද අඳුරු පාට නැත්නම් මේ අඟුරු වෙලා යන ස්වභාවයක් වගේ දකින්න ලැබෙනවා. ඒ තරමට ප්‍රබල අම්ල සැරයි. දැන් ඒ අම්ල එතකොට අම්ලයක ප්‍රබල බව දුර්වලතාවයේ දුර්වල බව අපි ඒව නිර්ණය කරන්න එපැයි. අල්ලන්න බෑ අම්ල විද්‍යාගාරයේ. ගෙදර තියෙන අම්ල රස බැලුවාට විද්‍යාගාරයේ ගිහිල්ලා ස්පර්ශ කරන්නේ නෑ. ඊට පස්සේ ආග්‍රහණය කරන්න යන්නේ නෑ. ඊට පස්සේ රස බලන්න යන්නේ නෑ. ඒව හොඳට මතක තියෙන ඒවා. ඒ හින්දා අපිට අම්ලයක ආම්ලික ප්‍රබල දුබලතාවය පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. මොකද්ද අපි කරන්නේ වෙලාවට? අම්ල භෂ්මවල විශේෂයෙන් අපි දැන් අපි කතා කරන්නේ අම්ලනේ. අම්ලයක අපිට පුළුවන් එහි ප්‍රබලතාවයේ තීරණය කරන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. රසායනික පරීක්ෂණයක් තියෙනවා. ඊගාවට
අම්ල දැන් මං හිතනවා මේ අම්ල කියලා වෙනමම කතා කරනවට වැඩිය බෂ්මත් අරගෙනම කතා කරනවා නම් ගොඩාරියක් හොඳයි කියලා මං කල්පනා කරන නිසා අපි අම්ල බෂ්ම දෙකම සංසන්දනාත්මක කතා නේද? ඒතර ඇත්තට මට උගන්වන්නත් ලේසි වට මතක තියා ගන්නත් ලේසි මතක හිටින ප්‍රමාණයත් වැඩි වෙයි සංසන්දනාත්මකව. දැන් බෂ්මයක් නම් අපි බෂ්මේ හඳුන්වමු. දැන් බෂ්මේ ලාක්ෂණික ලක්ෂණ තමයි තිත්තරසයයි ලිස්සනසුළු ස්වභාවයයි. යම්කිසි ද්‍රව්‍යයක් ජලයේදී ජලීය ද්‍රාවණයකදී OH අයන නිදහස් කරන්න සමත් වෙනවා නම් අපි ආන්නයකට කියනවා බෂ්මයක් කියලා. හොඳින් විඝටනය වෙලා OH අයන නිදහස් කරන නම් ප්‍රබල බෂ්ම. ඒ දුර්වල මන්දගාමී ලෙස නම් සිද්ධ වෙන්නේ අපි කියනවා දුර්වල බෂ්ම. එතකොට කුස්සියේ නැත්තම් අපේ ගෙදර බෂ්ම තියෙනවද? මං කව බෂ්ම තියෙනවා කියලා සෝඩියම් කාබනේට් තියෙනවා අපි කියනවා කෝ මොනවද මේ අපි කියන රෙදි සෝඩා. ඊට කෝස්ටික් සෝඩා තියෙනවා ප්‍රබල බෂ්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල බෂ්මයක්. මේ ප්‍රබල බෂ්මයේ පිළිබඳව නම් ඔබට අවබෝධයක් තියෙනවා ඉතින් පැහැදිලිව. ඔය බැලුන් යවලා තියෙනවනේ. බැලුන් උඩ යවීම සඳහා සැහැල්ලු වායුවක් වුණ හයිඩ්‍රජන් වායු නිෂ්පාදනය කිරීම සඳහා ඔයාට මතක ඇති හાર્ඩ්වෙයාර් එකෙන් ගෙනාපු කෝස්ටික් සෝඩා ජලයට දාලා ඒකට ලෝහ දැම්ම සිංක් හරි ඇලුමිනියම් හරි දැම්ම මතක ඇති. ආන්න එහෙනම් එතන බාෂ්මික මාධ්‍යයකදී ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කළ එතනත් හයිඩ්‍රජන් වායු නිෂ්පාදනය වෙනවා. එතකොට ඒ බෂ්ම මම මේ කියන හැටි කෝස්ටික් සෝඩා ඔයා යම් ආකාරයක ස්පර්ශ කරලා තියෙනවා නම් ඔයාට දැනෙනවා යම් උණුසුමක් එතනදී. අතේ ස්පර්ශ වුණාම උණුසුමක් දැනෙනවා. ඒ කියන්නේ තාපයේ පිට වෙන ස්වභාවයක් ඔයා අත්විඳිනවා. දැන් මේවා අල්ලලා බලන්න කියන එක නෙමෙයි යම් ආකාරයකින් ස්පර්ශ වුණොත් ඔයාට අත්දැකීම තියෙනවා. සහ ඊට පස්සේ ලිස්සන සුළු ස්වභාවයක් තියෙනවා. ආන්න බෂ්මල ලාක්ෂණික ලක්ෂණ. එතකොට එතනත් බෙදෙනවා ප්‍රබල බෂ්ම දුර්වල බෂ්ම. ප්‍රබල බෂ්ම වලට උදාහරණ තමයි පළවෙනි කාණ්ඩයේ බෂ්ම තියෙනවනේ. දැන් පළවෙනි කාණ්ඩය කියන්නේ මොනවද? අන්න එතෙන්දි තමයි අපි අර අධ්‍යාපනය ලබන දරුවන් විදිහට නේද විශේෂ කරුණු වලට එන්නේ. පළවෙනි කාණ්ඩය කියන්නේ ආවර්තිතාවක් ඔයාට මතකයි ලිතියම් සෝඩියම් පොටෑසියම් ආදී තිබුණා. ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එනකොට ප්‍රබල බෂ්ම කාණ්ඩයක පහළට එනකොට ප්‍රබලතාවය වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ ලිතියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබලයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් පොටෑස් ප්‍රබලයි කියලා මතක තියාගන්න. ඊට පස්සේ දුර්වල බෂ්ම තියෙනවා. දැන් හොඳ දුර්වල බෂ්මයක් තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ කියලා කියන්නේ දුර්වල බෂ්මයක්. ආන්න මේ විදිහට අම්ල ප්‍රබල අම්ල දුර්වල අම්ල බෂ්ම ප්‍රබල බෂ්ම දුර්වල බෂ්ම කියලා බෙදෙනවා. අපි දැන් මේ ප්‍රබලතාවය අපි කිව්වා ස්පර්ශ කළ ඒ ආකාරයට බලන්න බෑ. ප්‍රබලතාවයේ තීරණය කරන රසායනික පරීක්ෂණ තියෙනවා. ඊට පස්සේ කොහොමද දරුවනේ අපි අම්ල බෂ්ම වෙන් කළ හඳුනගන්නේ? අපි මේක පොඩි පන්තිවලදී කරලා තියෙනවා. ඒකටත් යන්න එපා. ඔව් දැන් අම්ල බෂ්ම වෙන් කර හඳුනා ගැනීම කියන්නේ ඔයාගේ එක පාට යන්නේ විද්‍යාගාරයට නෑ. ඔයාගේ ගෙදර මේ දේ කරන්න පුළුවන්. මොනවද අම්ල බෂ්ම වෙන් කර හඳුනා ගැනීමට ඔයා ගෙදරදී භාවිතා කරේ? ඒ භාවිතා කරන ද්‍රව්‍යවලට කියන නම මොකක්ද? අම්ල බෂ්ම වෙන් කර හඳුනා ගැනීමට භාවිතා කරන ඒවට අපි කියන්නේ දර්ශක කියලා. එතකොට විද්‍යාගාරයේ දර්ශක තියෙනවා. ඔයාගේ නිවසේ දර්ශක තියෙනවා. ඔය පරීක්ෂණ කරනකොට ඔය කට්ටියට අනිවාර්යෙන් කියනවා ඔය දරුව මේ මේ මේවා හදාගෙන ඉන්න කියලා. මොනවද හදාගෙන ඉන්නේ කියන්නේ? සේපාලිකා මල් නටු තැඹූ වතුර. ඊගාවට කෙසෙල් මුව යුස. ඊට පස්සේ පුවක් තැඹූ වතුර. ඊට පස්සේ අර පොකුරු නිල් කටරොඩු මල් යුස. ඊගාට බෙහෙත්වද නැත්තම් අර පොකුරු වද මල් යුස. ඊගාවට අපිටත් මෙහෙම. දැන් ඔයට අමතරව මේ දරුවෝ අර උගන්වන දෙයට ඒ කියන දෙයට අමතරව පොඩි පොඩි දේවල් වලට යන්න ඕනි. තව එකක් තියෙනවා දරුවනේ අර දම්පාට ගෝව තියෙන්නේ. ආන්න එකක් දර්ශකයක් විදිහට භාවිතා කරනවා. ඔය කියන ඒවා විතරයි ඒක දර්ශක වෙන්නේ. ඔයා එතනින් එහාට යන්න ඕනි. ගිහිල්ලා ඔයාට පුළුවන් ශාක වර්ණ ලබා දෙන ඒ වර්ණක අරගෙන අම්ල බෂ්ම ටිකක් gedera තියෙන ඒවා අරගෙන කරලා අරගෙන පොඩි පොඩි දේවල් අත්හදා බලන්න පුළුවන්. නිමිති පොඩි කරාම දම්පාටයි ඒ වර්ගන බලන අම්ලයකට බෂ්මයකට දාලා. මේව බලන්න ඔයා. එතකොට තමයි ඔයාට යම් අවබෝධයක් අදහසක් අලුත් නිර්මාණශීලී හැකියාවක් එහෙම ලැබෙන්නේ. කියන තැනම ඉන්න එපා. ඔයා හැම වෙලෙම එතනින් එහාට පොඩ්ඩක්
හිතන දරුවෙක් බවට පරිවර්තනය. අපි මේකයි මේ ප්‍රයත්නය ඔබ එවැනි නිර්මාණශීලී දරුවෙක් නිර්මාණය කිරීම තමයි ඇත්තම ජයමග විද්‍යාපන්තිය තුළ අපේක්ෂාවෙන්. එතකොට මේ පොත්ගුල්ලන් නිර්මාණය කිරීම නෙමෙයි ප්‍රායෝගික වෙන්න ඕනේ විෂය. එතකොට තමයි ඔයාලට අත්දැකීම් ලැබිලා ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ. මේනම් හරි දැන් අම්ල භෂ්ම වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්නේ ඒ රසායනික ද්‍රව්‍ය වලට කියනවා දර්ශක කියලා. ඊට පස්සේ දර්ශක විද්‍යාගාරයට ආපුහම මොනවද තියෙන්නේ? මෙන්න මේ දර්ශක තියෙනවා විද්‍යාගාරයේ. ලිට්මස් පරීක්ෂණය කියනකොට ඔයාට අක් ගාලා මතක් වුණා. ලිට්මස් තියෙනවා, මෙතිල් ඔරෙන්ජ් තියෙනවා, පිනොප්තලින් තියෙනවා, මෙතිල් රෙඩ් තියෙනවා, මෙතිලින් බ්ලූ තියෙනවා. ඔයා දන්නේ නැති තවත් එකක් තියෙනවා. අපි යුනිවර්සල් කියලා තවත් එකක් තියෙනවා. ඔය විදිහට මේ අම්ල භෂ්ම වෙන් කර හඳුනා ගන්න භාවිතා කරන ද්‍රව්‍ය. දැන් ඔයාට හොඳට හුරුයි මෙන්න මේ රසායනික ද්‍රව්‍ය මේ පිනොප්තලින් කියන එක. ඔන්න ද්‍රාවණ දෙකක් තියෙනවා. ඒ ද්‍රාවණ දෙකට අපි පිනොප්තලින් ස්වල්පේ බැගින් දානවා. දැම්මට පස්සේ එක ද්‍රාවණයකදී රෝස පාට වෙනවා. මොකද පිනොප්තලින් අවර්ණයි. යම් මාධ්‍යයකදී රෝස පාට වෙනවා නම් ඒ කියන්නේ ඒක භෂ්මයක්. භාෂ්මික මාධ්‍යයකදී පිනොප්තලින් රෝස පාට වර්ණයෙන් වර්ණ ගැන්වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අර අනිත් එක වර්ණ ගැන්වුනේ නෑනේ. ඒ කියන්නේ ඒක අවර්ණෝම තියෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්නේ? ඔයා එතකොට තීරණය කරනවා මේක ආම්ලිකයි කියලා. ඔයා එතනට එන්න බෑ. ඔයා තීරණය කරන්න ඕනේ එතනින් එහාට ගිහිල්ලා කොහොමද ඒක ආම්ලයක් වෙන්නත් පුළුවන්, අනිත් එකමද ලවණයක් වෙන්නත් පුළුවන්. හරි? ඒකින්ද ඔයාට එකපාරට ඇඟිල්ල දික් කරන්න බෑ ඒක ආම්ලයකී කියලා. හැබැයි මෙහෙම දුන්නා නම් ඔයාට ආම්ලයයි භෂ්මයයි දෙනවයි කියලා දුන්නොත් අනිවාර්යෙන් ඒක ආම්ලයක්. ආන්නේ විදිහට අපිට පුළුවන් ආම්ල භෂ්ම වෙන් කරගන්න මේ දර්ශක භාවිතා කළා. ලිට්මස් පරීක්ෂණේ වාට හොඳට මතක එකක්නේ. මොකද්ද? ලිට්මස් වර්ග දෙකක් තියෙනවා. දැන් ආරංචිය විදිහට මේ ලිට්මස් දීරක් තියෙනවා. කඩදාසි තියෙනවා වර්ග දෙකක්, රතු ලිට්මස් සහ නිල් ලිට්මස් කියලා. රතු ලිට්මස් කෑල්ලක් යම් මාධ්‍යයකට දැම්මහම ඒක නිල් පාට වුණා නම් මොකද්ද? රතු ලිට්මස් කෑල්ලක් යම් ද්‍රාවණයකදී නිල් පාට වුණා නම් මොකද කියන්නේ? අපි ඒකට කියනවා භාෂ්මික ද්‍රාවණයක් කියලා. ඊට පස්සේ රතු ලිට්මස් කෑල්ලක් දානවා ද්‍රාවණයකට රතුමයි. වෙනසක් නැහැ. දැන් මොකද ඔයා කියන්නේ? ඔයා කියනවා එහෙනම් ඒක ආම්ලයක් කියලා. මං කියවා ඔයා එතන නෙවෙයි ඉන්නේ. ඔයා කියනවා ඒක ආම්ලික හෝ උදාසීන ද්‍රාවණයක් වෙන්න පුළුවන්. එතකොට ඒ ලිට්මස් පරීක්ෂණේ රතු ලිට්මස් පාවිච්චි කළා. ඔයා ලිට්මස් කෑල්ලක් ගන්නවා නිල් එකක්. නිල් ලිට්මස් කෑල්ලක් අරගෙන ඒක යම් ද්‍රාවණයකට දානකොට ඒක රතු පාට වෙනවා නම් එහෙනම් ඔයා ඒ දාලා තියෙන ද්‍රාවණය ආම්ලිකයි කියලා මතක තියාගන්න. මෙහෙම මතක තියානවා දැන් ඔය කටියට කෙටියෙන් මතක තියාගන්න ක්‍රම හොයනවනේ නේ. තමන්ට පෞද්ගලිකව යම් විශේෂ කරුණක් මතක තියාගන්න කෙටි ක්‍රම තමන්ට කැමති එකක් හදාගන්න. මම කියනවා මෙතනදී බරණි කියලා කියනවා. බරණි බයන්නින් කිව්වේ භෂ්ම කියලා, රයන්නින් කියන්නේ රතු කියලා, නියන්නින් කියන්නේ නිල් කියලා. එතකොට භෂ්ම රතු ලිට්මස් නිල් පාට කරනවා කියලා මතක තියාගන්න. අනිත් එක මතක තියෙනවා අනිර කියලා. දැන් මේක හරියට නම් දෙකක් වගේ බරණි කියවන්නේ ගෑන ළමයි නමක් වගේ, අනිර කියවන්නේ පිරි ළමයි නමක් වගේනේ. අනිර ඒ කියන්නේ මොකද එහෙනම්? දැන් ඔයාලට පැහැදිලි අම්ල නම් නිල් ලිට්මස් රතු පාට කරනවා කියලා මතක තියාගන්න. ඒ අපි කතා කරේ අම්ල භෂ්ම වෙන් කරගන්න විදිය. ඊට පස්සේ ඕකෙන් බෑනේ දරුවනේ මොකද්ද ඒ අම්ලේ ආම්ලික ප්‍රබලතාවය කියන්නත් බෑ, භෂ්මේ භාෂ්මික ප්‍රබලතාවය කියන්නත් බෑ. නේ ආම්ලේ ආම්ලික ප්‍රබලතාවය කියන්නත් බෑ, භෂ්මේ භාෂ්මික ප්‍රබලතාවය කියන්නත් බෑ. එතකොට කොහොමද මේවා අපි වෙන් කරගන්නේ? ඒවා වෙන් කරගන්නේ අපි ඒ කියන්නේ ප්‍රබලතාවය තීරණය කරන්න වෙනමම පරීක්ෂණයක් තියෙනවා නේද? අපි ඒකට කියනවා pH පත්‍ර පරීක්ෂණය කියලා. ඒකෙත් ආරංචියේ pH දියර මේ වෙනකොට නිෂ්පාදනය වෙලා තියෙනවා. එතකොට pH පත්‍රයක් සාමාන්‍යයෙන් අපිට pH පත්‍රයක් තියෙන්නේ කහපාටට. ඒක ආම්ලික මාධ්‍යයකදී භාෂ්මික මාධ්‍යයකදී යම් වර්ණ පරාසයකට යා වර්ණය වෙනස් කර ගැනීම සිද්ධ කරනවා. කහ පාටේ සිට සාමාන්‍ය වර්ණයේ කහයි, කියන්නේ අපි කියමු උදාසීන pH එකේ 7 නම් කහ පාටයි, 7න් එහා ඒ කියන්නේ 7ට වැඩි නම් අපි කියන්නේ භාෂ්මිකයි කියලා, 7ට අඩු නම් කියනෝ ආම්ලිකයි කියලා. එහෙනම් ඊගාවට අම්ල භෂ්ම වෙන් කරගන්න භාවිතා කරන දර්ශකයක් විදිහට pH භාවිතා කරනවා. pH එකේ 7ට වඩා වැඩියෙන් ආවොතින් ඒකට කියන්නේ මොකක් කියලාද? භාෂ්ම. භාෂ්ම ඊට පස්සේ pH එකේ 7ට වඩා අඩුවෙන් ආව නම් ඒකට කියන්නේ අම්ල කියලා. අන්න දැන් පුළුවන්
අම්ලයක් නම් අම්ලිකේ අම්ලේ ප්‍රබලතාවය භෂ්මයක් නම් භෂ්මේ ප්‍රබලතාවය තීරණය කරන්න පුළුවන්. ඒතර අම්ලයක් නම් අම්ලේ ප්‍රබලතාවය කොහොමද? pH එකේ අඩුවෙන් මොකද වෙන්නේ? අම්ලේ ප්‍රබලතාවය වැඩි වෙනවා. භෂ්මික ප්‍රබලතාවය වැඩි වෙන්නේ pH එකේ වැඩි වෙන්න. ආන්න මේ විදිහට අපිට පුළුවන් අම්ල භෂ්ම වෙන් කරලා හඳුන ගන්න අතරම ඒ අම්ලේ නම් ආම්ලික ප්‍රබලතාවයත් භෂ්මයක් නම් භාෂ්මික ප්‍රබලතාවයත් තීරණය කිරීමේ හැකියාව තියෙනවා pH පත්‍ර නැත්නම් pH දියරය භාවිතා කරලා. ඒ pH පත්‍ර තියෙන ආකාර දෙකකුත් තියෙනවා. එකක් පොත් විදිහට තියෙනවා චූටි පටි විදිහට, අනිත් එක අර සෙලෝටේප් රෝල වගේ එහෙම තියෙන ඒවාත් තියෙනවා. ඊට පස්සේ දරුවා දන්නවා ඒ අදාළ වර්ණ තියෙනවා, වර්ණවලට අදාළ අංකයක් තියෙනවා. ඒතර වර්ණයේ නිරීක්ෂණය කළා ඊට අදාළ අංකයේ ගලපලා තමයි ඒ ප්‍රබලතාවයේ දුබලතාවයේ තීරණය කරන්නේ. ඒතර ඒ pH පත්‍ර පොතේ වර්ණ සටහන් කරලා තියෙනවා. ඊගාවට අපි දැන් බලමු මේ අම්ලවල ලක්ෂණ කතා කරානේ. අපි අම්ලවල ලක්ෂණ යටතේ ප්‍රතික්‍රියා කීපයක් බලමු. දැන් අපි කිව්වා අම්ල ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණ හදලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවායි කියලා. ඒකට ප්‍රතික්‍රියා බලන්න අපි මැග්නීසියම් දානවා HCl අම්ලයට. මැග්නීසියම් HCl එක්ක ප්‍රතික්‍රියා කළා මැග්නීසියම් ක්ලෝරයිඩ් ඇතුළේ මේ වගේ හයිඩ්‍රජන් පිට වෙලා යනවා. එතකොට දැන් මේ රසායනික සමීකරණ පිළිබඳ අවබෝධයට තියෙන රසායනික සමීකරණයක් ලිවීමේදී එය තුලනය කරන්න ඕනේ. දැන් මේ පාඩමක් කරනකොට සාමාන්‍යයෙන් මම පාඩමක් විස්තර කරනකොට ඒක ඒ විෂය පතේට මන් දෙන්නේ. දැන් අද අපි කතා කරන රසායන විද්‍යාව. නමුත් ඒකේ විවිධ ප්‍රතිකඩවල ඔස්සේ යන්න පුළුවන්. ඒ හින්දා හොඳ අවබෝධයෙන් ඉන්න මේ මිනිස්සයා මොකද්ද මේ දැන් විස්තර කර හිටියේ දැන් කොහෙද ඉන්නේ? ඒ පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් අපි කියුවේ මොකද්ද? රසායන විද්‍යාවේ කතා කරන්නේ අම්ල වල ලක්ෂණ පිළිබඳව. දැන් ඊගාට මම ඔයාව ගෙනියනවා රසායනික සමීකරණ පිළිබඳවනේ. ඒ අවබෝධය අපිට තියෙන්නේ පැ රසායනික සමීකරණයක් නිවැරදිව ලියලා ඊට පස්සේ ඒක නිවැරදිව තුලනය කරන්න ඕනේ. ඒ තුලනය කිරීමේ පදනම එන්නේ කාගෙන්ද මොන නියමෙන්ද එන්නේ කියලාත් මතක් කරගන්න ඕනේ. අපි ඒකට කියනවා ස්කන්ධ සංස්කෘති නියමය. ස්කන්ධ සංස්කෘති නියමයට අනුව තමයි රසායනික ප්‍රතික්‍රියාවක් අපි බැලන්ස් කරන්නේ නැත්නම් තුලනය කිරීම කරන්නේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනි මොන වගේ පද්ධතියකද කියන කාරණේ ඉගෙනගෙන තියෙනවා. පද්ධති වර්ග දෙකක් තියෙනවා. ඒ පද්ධති දෙක තමයි එකක් සංවෘත පද්ධතිය, අනිත් එකට අපි කියනවා විවෘත පද්ධතියක් කියලා. සංවෘත පද්ධතියක රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නම් ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි පළවල ස්කන්ධයයි මොකද වෙන්නේ? සමානයි කියලා ස්කන්ධ සංස්කෘතියෙන් කිව්වා. එතකොට ඇන්ටනි ලෙවෝසිය කියන විද්‍යාඥයා තමයි ඒක කිව්වේ කියන කාරණේ තෝ කට්ටිය මීට කලින් පාඩම් වලදී ඉගෙනගෙන තියෙනවා. හොඳයි, දැන් අපි ආපහු අම්ලවල ලාක්ෂණික වූ ලක්ෂණ වලට ආවහම එහෙනම් අම්ල ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රජන් පිට වෙනවා. ඊගාට බලන්න දරුවනේ කැල්සියම් කාබනේට්. ඔයා ගෙවතු වගාව කරන දරුවෙක් විදිහට කැල්සියම් කාබනේට් ගෙදර ගෙවත්තෙන් හම්බ වෙනවා. එයා හතුරෙක්. ඔයාගේ ගෙවතු වගාවට හතුරෙක් තමයි කවුද? මොලුස්කා වංශයේ මෙයා. කවුද? ගොළුබෙල්ල. ගොළුබෙල්ල ඔයාගේ හතුරෙක් වුණාට එයා මරන්න කියන එක නෙමෙයි, එයා වැතර ගිහින් දාන්න බැරි වෙලාවත් මේ කවචය ඔයාට හම්බ වුණොත් ඔයාට පුළුවන් ඒක කොම්පෝස්ට් ඒකකයට දාන්න. ඒ ජීර්ණී කිරීමේ පහසුව සඳහා ඔයාට පුළුවන් ඒක විනාකිරි ටිකක් අරගෙන ඒ ගොළුබෙලි කටු ටික එකතු කරලා විනාකිරි බඳුනකට දාන්න. අච්චාරු දාන්න හිම නෙමෙයි. අච්චාරුවක් විතර කන්න හිම නෙමෙයි. හරිද? දැම්මට පස්සේ මොකද වෙන්නේ? දැන් අම්ලනේ එතනොයික් අම්ලය කියලා කියන්නේ විනාකිරි කියන්නේ අම්ලයක්. කැල්සියම් කාබනේට් තමයි යාගේ කවචේ හැදිලා තියෙන්නේ. ආන්න ඒක ප්‍රතික්‍රියා කරලා ඔයාට කැල්සියම් අයන ටික ගන්න හැකියාව තියෙනවා. ඒක ඔයාට කෙලින්ම ගස් වලට දාන්න පුළුවන් ජලයත් එක්ක එකතු කරලා. එහෙම නැත්නම් ඔයාගේ කොම්පෝස්ට් එකට දාන්න. ඒක දිරාපත් වෙලා ලස්සනට ඒ කොම්පෝස්ට් එක කැල්සියම් වලින් සරු වෙනවා. ඒතර ඒ හතුරාගේ අපි ප්‍රයෝජන ගන්න අවස්ථාවේ ගියුතුව ගාවදී අපේ කොම්පෝස්ට් එක අපිම නිහදාගන්න. එහෙනම් කැල්සියම් කාබනේට් වලට අම්ල දැම්මම මොකද වෙන්නේ? අන්න පිට වෙනවා ලවණය හැදිලා ජලය හැදිලා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මෙතන අපිට පුළුවන් දරුවනේ තව මේ හයිඩ්‍රජන් ඔක්සයිඩ් නැත්නම් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් එකට ප්‍රතික්‍රියා කරාම හැදෙනව මොනවද? කාබොනික් අම්ලය. මම ওই කට්ටියකින් අහනවා කාබොනික් අම්ලය බීලා තියෙනවද කියලා. අනේ අපි නම් එහෙම බීලා නැහැ කියලා කිව්වාට මම කියනවා හැම එක්කෙනාම කාබොනික් අම්ලය බීලා තියෙනවයි කියලා. ඒතර දැන් පොඩ්ඩක් කල්පනාව ගියා සිසිල් බීම කර්මාන්තයේදී ඔය කට්ටිය බීම බෝතලයක මූඩිය ගැලෙව්වහම හෝගාලා නේද
අර පොපියන චමත්කාරය තියෙන එක එක බීම වර්ගවල. ඒතොර ඒ චමත්කාරය ලැබෙන්නේ අර ආස්වාදයේ ලැබෙන්නේ අර බුබුලු පිටවීමත් එක්ක. මොනවද ඒ බුබුලු විදිහට පිට වෙලා යන්නේ? ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් පිරි වායු බුබුලු. එතකොට සිසිල් බීම කර්මාන්තයේදී මේ කාබන් ඩයොක්සයිඩ් අධික පීඩනයක් යටතේ මොකද කරන්නේ? බුබුලණය කරනවා ඒ දියර තුල. එහෙනම් මෙතන ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කළ කාබනික් අම්ලයේ විදිහට H2CO3 කියලා ලියන්නත් පුළුවන්. මේකට තවත් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ පාඩමේ අවසානයේ අපි කතා කරනවා. මේ පාඩමේ කියන එක මම කැමති නැහැ. අපි දැන් විශේෂ කරුණුනේ අපිට ඕනේ. දැනුමනේ ඕනේ. එහෙනම් මේ අතනින් මෙතනින් නෙමෙයි මම ඒ විශේෂ සම්බන්ධ වෙන ශේෂ්ත්‍ර සියල්ල නියෝජනය කරන විදිහට විස්තර කරනවා. දැන් ඊට පස්සේ අම්ලවල තවත් ගුණයක් තමයි භෂ්මීක ක්‍රියාකාරීත්වය නැති කරන්න පුළුවන්. අම්ලයකට පුළුවන් භෂ්මීක ක්‍රියාකාරීත්වය නැති කරන්න. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාව අවසානයේ අපි කියන්නේ උදාසීනීකරණය කියලා. ඒ කියන්නේ අම්ලයක ආම්ලික ස්වභාවය භෂ්මීකට පුළුවන් නැති කරන්න. අම්ලයකට පුළුවන් භෂ්මීක ක්‍රියාකාරීත්වය නැති කරන්න. ආයතරය පටලැවුණා වගේ බලන්න. අම්ලයකට හැකියාව තියෙනවා භෂ්මීක ක්‍රියාකාරීත්වය නැති කරන්න, නැත්නම් භෂ්මීක ගුණ නැති කරන්න. භෂ්මීකට හැකියාව තියෙනවා ආම්ලික ගුණ නැති කරන්න. ඒතන සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවේදී මොනවද නිෂ්පාදනය වෙන්නේ? අනිවාර්යෙන් ලවණය හැදිලා ජලය. මෙතන පොඩි අඩුවක් තියෙනවා මේ සමීකරණේ. මොකද්ද? හයිඩ්‍රජන් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා සෝඩියම් සල්ෆේට් හැදිලා. මෙතන අඩුව මොකද්ද? ආ ඔයා ඒක දාගන්න. මොනවද? H2O. ඒ හිස්ටන ඔයා සම්පූර්ණ කරගන්නනේ. ඒතර දැන් මේ පාඩමට සම්බන්ධ වෙනකොට මම කියන සමහර වෙලාවට තමහලට නෙවෙයි ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ. පෑනකුයි කොලේකුයි අරගෙන නැත්නම් ඒකට විශේෂ ජයමගේ විද්‍යාපන්තිය කියලා පොඩි පොතක් හදාගෙන නේ දෙකේ ප්‍රශ්න දෙන ඒවා මොනවා හරි කරලා සමීකරණ දුන්නොත් ඒවා විසඳගෙන එහෙම කරගෙන යන ලස්සනට. හොඳයි. එහෙනම් දැන් අපි මේ බැලුවේ ලෝහත් එක්ක හයිඩ්‍රජන් පිට වෙන බව, බයිකාබනේට් කාබනේට් එක්ක කාබන් ඩයොක්සයිඩ් පිට වෙන බව සහ අම්ල භෂ්ම උදාසීනීකරණය. දැන් ඊට පස්සේ අපි බලමු භෂ්ම ගැන. භෂ්මවල තියෙනවා මේ විදිහට ප්‍රබල භෂ්ම, දුබල භෂ්ම අපි කියවනේ ඒවා. එතකොට භෂ්මයක ලක්ෂණයක් තමයි ඒ සංඝටකය නැත්තම් සංයෝගයේ විඝටනය වෙමින් මාධ්‍යයට ඔයිච්ඡාන නිදහස් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ හැකියාව හොඳට පූර්ණ වශයෙන්ම සිද්ධ වෙනවා නම් තමයි අපි ප්‍රබල භෂ්මයක් කියලා කිව්වේ. කට්ටිය මෙතන එතකොට දකිනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණේ විඝටනය වෙනවා සෝඩියම් අයනයක් සහ OH අයනයක් බවට. එතකොට ඒ ප්‍රබල භෂ්මයක්. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තව ගුණයක් තමයි එයත් විජලකාරකයක්. දැන් ඔයා ඇල්ලුවොත් එහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයාගේ අත තුවාල වෙනවා, නැත්තම් කහපාට වෙලා ඊට පස්සේ හැම යන්න පටන් ගන්නවා. පිලිස්සුම් ඇති වෙනවා. ඒ හින්දා එතනත් විජලකාරකයක් විදිහට එයා ක්‍රියාත්මක වෙනවා. ඊගාවට අපි භෂ්මවල ගුණ ගත්තොත් එහෙම නේද? භෂ්මවල ගුණ ගත්තොත් එහෙම සමහර ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කළ හයිඩ්‍රජන් පිට වෙනවා. උදාහරණේ ඔයා ළඟ තියෙන්නේ කෝස්ටික් සෝඩා එක්ක සිංක් දැම්මහම නැත්නම් ඇලුමිනියම් දැක්කම දැම්මහම හයිඩ්‍රජන් පිට වෙලා කියලා කාරවක්වත් කියන්න දෙයක් නැහැ. බැලුම් බෝලේ උඩ යැවුවේ හයිඩ්‍රජන් පුරවලා. ඊට පස්සේ ලිස්සනසුළු ස්වභාවයක් තියෙන ඒවා භෞතික ගුණ. ඊට පස්සේ තිත්ත රසය. ඊගාට මේ රසායනික ගුණ තමයි අර අම්ල භෂ්ම උදාසීනීකරණයේ වගේ අවස්ථා සමහර ඒවා ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කිරීම ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අම්ල ගැන කතා කර. අම්ලයක් කියන්නේ මොකද්ද කිව්වා? ප්‍රබල අම්ල කිව්වා, දුර්වල අම්ල කිව්වා, අම්ල භෂ්ම වෙන් කරගන්නේ කොහොමද කියලා කිව්වා. ඊට පස්සේ ප්‍රබලතාවය නිර්ණය කරගන්නේ කොහොමද කියලා කිව්වා. දැන් අපි බලන්න ඕනේ මේ අම්ල සාමාන්‍ය ජීවිතයේ යෙදෙන අවස්ථාවන් මොනවද? අම්ල කොහේද අපිට හම්බ වෙන්නේ? අම්ල වලින් ලබා ගන්න ප්‍රයෝජන මොනවද කියලා ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ටිකක් කල්පනා කරන්න අම්ල වලින් අපි ලබා ගන්නා ප්‍රයෝජන මොනවද කියලා. නැත්තම් සාමාන්‍ය ජීවිතයේ තුල අම්ලවල යෙදීම මොනවද කල්පනාවට එන්නේ? අම්ලවල යෙදීම එකක්. ඔයා දන්නවා ඔන්න දැන් බලන්න මම යන්නේ කොහෙද කියලා. ආයසරයක් කෝෂ දන්න. ද්විතීක කෝෂ කියලා කිව්වේ දැන් මම හිතන්නේ ඔයාගේ දැනුම හාරා අවස්සන් එක තමයි ජයමගේ විද්‍යාපන්තියේ විශේෂම ලක්ෂණය කියලා මතක තියාගන්න. මම ඔයාව අතීතයට පොඩ්ඩක් ගෙනියනවා ටක් ගාලා. කෝෂ මතක් වෙච්ච නිසා විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම කීයද? දැන් මතක නැහැ.
විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම දෙකයි ඒ තමයි කෝෂ සහ ඩයිනමෝව ඊට පස්සේ කෝෂ ආකාර කීයද මතක නැහැ කෝෂ ආකාර දෙකයි ඒ තමයි විද්‍යුත් රසායනික කෝෂ සහ සූර්ය කෝෂ ඊගාට විද්‍යුත් රසායනික කෝෂ ආකාර කීයද මතක නැහැ විද්‍යුත් රසායනික කෝෂ ආකාර තුනක් තියෙනවා ඒ තමයි සරල කෝෂය ඊගාට ලික් ලාංච් නැත්නම් වියලි කෝෂය නැත්නම් ප්‍රාථමික කෝෂය අනිත් එක තමයි මේතෙන්ට වැදගත් වෙච්ච ද්විතීක කෝෂය ඒ ද්විතීක කෝෂත් වර්ගීකරණය කරන්න පුළුවන් ආකාර දෙකකට එකක් තමයි කාර්යක්ෂමතාව වැඩි කෝෂයක් තියෙනවා අපි කියනවා නිකල් කැඩ්මියම් කෝෂය ඒකේ ගාණත් වැඩි ඒක බොහෝ කාලයක් භාවිතයට නොගෙන පැත්තකට දාලා තියලා නැවත භාවිතයට ගැනීමේ හැකියාව තියෙන නමුත් ඔය සාමාන්‍යයෙන් භාවිතා කරන ඊයම් අම්ල කෝෂය භාවිතයට නොගෙන මාස 4ක් 5ක් තිබුණොත් එහෙම අපිට මේ බැටරිය අයින් කරන්න සිද්ධ වෙනවා ඒ අනුව එතන ගුණාත්මක ස්වභාවයක් තියෙනවා මේ බැටරි ආකාර දෙකේ දැන් මෙතනදී මම කිව්වේ එහෙනම් සල්ෆියුරික් අම්ලය භාවිතා කරන ද්විතීක කෝෂ නිෂ්පාදනය කිරීමේදී එකක් මතක තියාගන්න ඊට පස්සේ ඔයා කැලේ යනකොට මතක තියාගන්න ඕනේ කැලේ යනකොට විනාකිරි ටිකක් අරන් යන්න කැලේ යනකොට විනාකිරි අරන් යන්නේ සත්තු හල් අල්ලලා නැත්නම් කැලේ මොනවා හරි පළවැල අරගෙන අච්චාරු දාන්නද නැහැ ඔයාට දඹ මේ මොකද දෙබර ප්‍රහාර වලට ලක් වෙන්න පුළුවන් ඔබ දෙබර ප්‍රහාරයකට ලක් වුණොත් එහෙම ඔබට පුළුවන් එම ස්ථානයේ විනාකිරි ස්වල්පයක් ගැල්වීමෙන් යම් ආකාරයක සහනයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔයා ටීගාවට මතක් වෙන්න ඕනේ දෙබර විෂ සඳහා නැසීමට දෙබර විෂ නැසීමට ඇසිටික් අම්ලය නැත්නම් විනාකිරි භාවිතා කරන්නේ නම් දෙබරාගේ තියෙන්න ඕනේ අම්ලද බස්මද කියලා මතක් කරගන්න ඕනේ. මොනවද තියෙන්නේ? එතන උදාසීන වුණොත් තමයි අර ඔයාට සහනය ලැබෙන්නේ. කියන්නේ එතන තියෙන මොකක් හරි අම්ලයක්ද බස්මද ඒකේ ප්‍රබලතාවය නැති වෙලා යන්න එපා. ඒතර අම්ලයක ප්‍රබලතාවය නැති කරන් අම්ලයක් දාන්නේ නැහනේ. අනිවාර්යෙන්ම එහෙනම් දෙබර විසෙහි තියෙන්න ඕනේ මොනවද? භාෂ්මික ස්වභාවයක් තියෙන්න ඕනේ කියලා මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ දැන් විද්‍යාගාරයේ දැහි අඬු තියෙනවා. ඒක සමහරවිට මල බැඳිලා තියෙනවා. ඔය මල බැඳිච්ච දැහි අඬුවක මලකඩ ඉවත් කිරීමට අපිට භාවිතා කරන්න පුළුවන් HCl අම්ලය. HCl ස්වල්පයක් අරගෙන දැහි අඬුව නිකන් ඔයා ඒකට ඔබන්න නැත්නම් ඇතුළු කරන්න විතරයි තියෙන්නේ. ඒකේ තියෙන ඔක්සයිඩ් සම්පූර්ණයෙන්ම අයින් වෙලා මොකද වෙන්නේ? දීප්තිමත් අර දිස්ණය සහිත දැහි අඬුවක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මලකඩ ඉවත් කිරීම සඳහා අපි භාවිතා කරන මොනවද? මේ HCl අම්ලය. එතකොට අම්ලවල යෙදීම් මම දැන් කීපයක් ඔයාට කිව්වා. ඊට පස්සේ අපිට තවත් භාවිතා කරන්න පුළුවන් අවස්ථා තමයි ගොඩාරියක් තියෙනවා. එකක් තමයි ඊට පස්සේ මේ ඔය කට්ටිය ජෙලටින් දන්නවනේ ජෙලටින්. ජෙලටින් නිෂ්පාදනය කිරීමේදී අස්ති කොටස් වලට අම්ල දානවා. ඒ අස්ති කොටස් වලට දාන අම්ලයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ HCl අම්ලය. එහෙම නැත්නම් සල්ෆියුරික් අම්ලය වගේ අම්ල දාන්න පුළුවන්. එහෙනම් ජෙලටින් නිෂ්පාදනය කිරීමේදී අම්ල භාවිතා කරනවා. ඊට අමතරව දරුණේ තවත් එකක් තියෙනවා රාජාම්ලය කියලා. ඒ රාජාම්ලයේ නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරනවා නයිට්‍රික් අම්ලය සමග හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. නයිට්‍රික් එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය භාවිතා කරනවා. එතකොට ඔය අපි කීපයක් මතක් කරගත්තේ අම්ල භාවිතා කරන අවස්ථා. තවත් අපිට භාවිතා කරන්න පුළුවන් ඔය ඡායා පිටපත් ස්ථාවර කිරීමේදී HCl අම්ලය භාවිතා කරනවා. ඒ කියන්නේ වර්ණ රසායනාගාරවල HCl භාවිතා කරනවා. ඊට පස්සේ අපි සරල කෝෂය හයේ පන්තියේදී වගේ ඉගෙන ගත්ත සරල කෝෂයක් ඒ සරල කෝෂ නිෂ්පාදනය කිරීමේදීත් අපි සල්ෆියුරික් අම්ලය අම්ලයක් විදිහට භාවිතා කරනවා. ඊගාවට තවත් අවස්ථා මතක් කරගන්න දැන් ඊට පස්සේ ආහාර නේද ආහාර පිළියෙල කිරීමේදී අම්ල භාවිතා කරනෝනේ. ඒ තමයි ඇසිටික් අම්ලය නැත්නම් විනාකිරි. ඊට පස්සේ රබර් කර්මාන්තයේදී රබර් කිරි කැටි ගැසීම වළක්වා ගැනීම සඳහා නේද එතනොයික් අම්ලය නැවත භාවිතා කරනවා. මෙන්න මේ වගේ අම්ලවල යෙදීන් තියෙනවා සාමාන්‍ය ජීවිතය. ඔය විද්‍යාගාරයේ දිම්නේ මේ සාමාන්‍ය ජීවිතය තුළ භාවිතා කරපු අවස්ථා. දැන් ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ භෂ්ම ගැන. භෂ්මවල යෙදීම්. භෂ්මවල යෙදීම්. කොහේද භෂ්ම භාවිතා වෙන්නේ? ඔයාගේ මුඛයේ දැන් මේ මට මතක් වෙනවා. ඔයා අසනීප තත්ත්වයට පත් වුණාම ඔයා කියනවා සාමාන්‍යයෙන් කට තිත්ත රසකින් යුක්තයි කියලා. එහෙනම් අපි සාමාන්‍යයෙන් කේටය
භාෂ්මික ස්වභාවයකින් යුක්තයි කියලා මතක තියා ගන්න ඕනේ. එතනදී ඊට පස්සේ යෙදීමක් විදිහට අපිට ගන්න පුළුවන් භෂ්ම මේ ආයිසරයක් මම යන ඔයාව ගෙවත්තට අරගෙන. මොකද්ද ගෙවත්තට අරගෙන යන්නේ හේතුව? සමහර කට්ටියගේ චෝදනාවක් තමයි මොකද්ද එයා ඇති වෙන මොහොන දෙන ගැටලුවක් තමයි බගාව හරියට සස්ත්‍රීකව සිද්ධ වෙන්නේ නැහෙනි, ගහස් හොඳට හැදෙන්නේ නැහෙනි කියන කතාව. ශාකයක් හොඳට හැදෙන්න නම් එයාට අවශ්‍ය ලවණ ටික අයන ටික ලබා ගන්න හැකියාව තියෙනුනේ කාර්යක්ෂමව. අන්න ඉතාල වැදගත් අවස්ථාවක් ඒ තමයි පස ආම්ලික නම්. පස ආම්ලික නම් දැන් වැටකළු වගේ ශාකයකට යම් ආකාරයකට පස ආම්ලික වෙන්න ඕනේ. සමහර ඒවට එහෙම බෑ. පස උදාසීන මට්ටමේ තියෙන්න ඕනේ. එහෙනම් පසේ ආම්ලික ස්වභාවය නැති කරගන්න අපිට පුළුවන් අලු, එහෙම නැත්නම් හුණු භාවිතා කරලා ඒ උදාසීන මට්ටමට ගේන්න පුළුවන්. එතකොට ඒ භෂ්ම වල යෙදීමක් ඒක. ඊට පස්සේ භෂ්ම තව කොහෙද භාවිතා වෙන්නේ? කල්පනා කරන්න ඕනේ. කල්පනා කරනකොට මතක් වෙන ඔයාට ගෑස්ට්‍රයිටිස් ඇවිල්ලා තියෙනවා. ගෑස්ට්‍රික් තත්ත්වයට ආවට පස්සේ ඔයා ඩයිජින් පෙති නැත්නම් අර මොනවද මිල්ක් ඔෆ් මැග්නීසියා නේද? මිල්ක් ඔෆ් මැග්නීසියා පෙති නැත්නම් දියරය පානය කරනවා. එතනදි වෙන්නේ ආම්ලික ස්වභාවය උදාසීන මට්ටමට ගේන එක. ආම්ලික ස්වභාවය උදාසීන මට්ටමට ගේන එක. ඊට පස්සේ ඔයා මේ වනාන්තරය ආයසරයක් වනාන්තරය යනද වනාන්තරයකට යනකොට බඹර ප්‍රහාර වලට ලක් වෙන්නත් පුළුවන්. දැන් කලින් දෙබර ප්‍රහාරය, දැන් බඹර ප්‍රහාරය. අන්න ඒ අවස්ථාවකදී අපිට පුළුවන් මේ රෙදි සෝඩ නෙමෙයි අපි ගන්නවා බේකින් පවුඩර්. ඒතර ඒකේ භාෂ්මික ස්වභාවයට හැකියාව තියෙනවා අර තත්ත්වේ නැති කරන්න. එහෙනම් බඹරගේ තියෙන ඕනේ මොන රසායනයක්ද? භාෂ්මික ස්වභාවයක් තියෙන ඕනේද? ආම්ලික ස්වභාවයක් තියෙන ඕනේ. එයා ආම්ලික වෙන්න ඕනේ. ආන්නේ විදිහට අපිට පුළුවන් සාමාන්‍ය ජීවිතය තුළ මේ අම්ල භෂ්ම යෙදීම් පිළිබඳව යම් අවබෝධයක් කරගන්න නැත්නම් මතක් කරගන්න. එතකොට සාමාන්‍ය ජීවිතය තුළට මේක ගලපගත්තාම ඔයාලට වෙන පොතපත නිකම්ම අයින් වෙනවා. සාමාන්‍ය යෙදීම් බවට පරිවර්තනය වෙනවා. දැන් අපි කතා කරේ නැති මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ලවණ. හැබැයි යම් ආකාරයක ලවණ මතක් කරගත්තා. අම්ලයි භෂ්මයි අතර සිදුවෙන ප්‍රතික්‍රියාව අපි පොදුවේ හඳුන්වන්නේ උදාසීනීකරණය කියලා. උදාසීනීකරණය කියලා කියන්නේ අම්ලේක ආම්ලික ගුණත් භෂ්මේක භාෂ්මික ගුණත් නැති කරනවා. අනිවාර්යම ප්‍රතිඵලය වෙන්නේ ලවණ. ලවණ සහ ජලය. ඒ ලවණ කිව්වහම ඔයා මතක තියාගන්න ඕනි වර්ණවත් ලවණ තියෙනවා ඊගාවට. ජලයේ දියවන ලවණ තියෙනවා. ජලයේ දියවෙන්නේ නැති ඒවත් තියෙනවා. එතකොට වර්ණවත් ලවණ කීපයක් මතක් කරගන්න එක හොඳයි. දැන් ඔයා ගත්තාම කොපර් සල්ෆේට් ලවණයක්, ඒක නම් ඔයාට හොඳට මතකයි. කොපර් සල්ෆේට් සජල අවස්ථාවේදී නිල් පාටයි, නිර්ජලී අවස්ථාවේදී මොකද වෙන්නේ? අවර්ණයි කියන්නේ නැහැ. එයා සුදු පාටයි. අවර්ණයි නම් වතුර වගේ තියෙන්න ඕනේ. එහෙම නෙවෙයි සුදු පාටයි. ඊගාවට කොබෝල්ට් ක්ලෝරයිඩ් තියෙනවා. සජල කොබෝල්ට් ක්ලෝරයිඩ් ගත්තාම රෝස පාටයි, නිර්ජලීය කොබෝල්ට් ක්ලෝරයිඩ් ගත්තාම නිල් පාටයි. පටලව ගන්න එපා. දැන් මම වර්ණවත් ලවණ දෙකක් කිව්වේ. කොපර් සල්ෆේට් නිර්ජලීය අවස්ථාවේදී මොන පාටද? සුදු පාටයි. සජල අවස්ථාවේ නිල් පාටයි. කොබෝල්ට් ක්ලෝරයිඩ් සජල අවස්ථාවේ රෝස පාටයි, නිර්ජලීය අවස්ථාවේ නිල් පාටයි. ආන්නේ විදිහට දැන් සෝඩියම් කාබනේට් වගේ ගත්තාම එයත් ඇවිල්ලා සුදු පාට ලවණයක් විදිහට තියෙන. එතකොට දැන් ওই විදිහට ලවණ තව මොනවද? පොටෑසියම් පර්මැංගනේට් වෙන්න පුළුවන්. ඔයා දන්නවා පොටෑසියම් පර්මැංගනේට් ඇවිල්ලා දම් පාටයි. ආන් මේ විදිහට වර්ණවත් ලවණ කීපයක් මතක තියාගන්න. එතකොට මේ ලවණත් අපේ සාමාන්‍ය ජීවිතයට වැදගත් වෙනවනේ. ආහාර රසකාරකයක් විදිහට සෝඩියම් ක්ලෝරයිඩ් වැදගත් වෙනවා. ඊට පස්සේ විස බීජනාශකයක් විදිහට වගේ වැදගත් වෙනවා. කොපර් සල්ෆේට් පරීක්ෂණ කටයුතු සඳහා භාවිතා කරන කොපර් සල්ෆේට්. ඔය වගේ ලවණවල යෙදීම් කීපයකුත් මතක තියාගන්න ඕනේ. දැන් අපි මේ කතා කරේ අම්ල භෂ්ම සහ ලවණ පිළිබඳව. ඔයාට පොඩ්ඩක් මං අර දර්ශක වලට ඇවිල්ලා දර්ශක පිළිබඳව පොඩ්ඩක් නැවත මතක් කිරීමක් කරන්න හදන්නේ. මේක හොඳට නිරීක්ෂණය කරන්න ඕනේ. දර්ශක කියලා කිව්වේ අම්ල භෂ්ම වෙන් කරන රසායනික ද්‍රව්‍ය. දැන් බලන්න හොඳට, භාෂ්මික මාධ්‍යයකදී ආම්ලික මාධ්‍යයකදී
අම්ල බෂ්ම හැසිරෙන ආකාරය මේ දර්ශක හැසිරෙන ආකාරය නැත්නම් pH පත්‍ර හැසිරෙන ආකාරය ඔයා බලන්න හොඳට පැහැදිලිව මේ ඇල්කලයිනිටි කියලා කියන්නේ බාෂ්මික ස්වභාවයේදී දක්වන වර්ණ විපර්යාසය කොහටද ගිහිල්ලා තියෙන්නේ බලන්න pH එකේ 7 ඉඳලා ඒක අර නිල් පැත්තට නැත්තම් දම් පැත්තට බර වෙන විදිහටයි වර්ණ ටික වෙනස් වෙන්නේ. ඊගාවට ආම්ලික ස්වභාවයද බලන්න pH පත්‍ර අර කහ පැහැති අවදියේ ඉඳලා රතු පැහැති පැත්තට තමයි වර්ණ විපර්යාසයන් සිද්ධ වෙන්නේ. අන්න එහෙම දැනගෙන ඉන්න එක වැදගත්. බාෂ්මික මාධ්‍යයේදී කහ වර්ණයේ සිට නිල් දම් කොළ ඒ වගේ පැත්තට යනකොට ආම්ලික මාධ්‍යවලදී කහ පැහැයේ සිටේ කට්ටි වර්ණ විපර්යාසයන් දෙන්නේ රතු පැහැයේ පැත්තට බරව. ඒ ටික එහෙම මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේකනුත් දරුවනේ විවිධ ආකාරයේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔයාට ඒ ප්‍රශ්න නේද අභියෝගයක් වෙන්නේ නැහැ. අම්ල බෂ්ම පිළිබඳව දර්ශකත් එක්ක මනාව ගලපලා ඒ වර්ණ විපර්යාසයන් දෙන්නේ කුමන අවස්ථාවෙන්ද කියලා අවබෝධය තියාගත්තා. මාර්කටිං මතක තියාගන්න මම කිව්වා අනිර සහ බරණී කියලා. ඒ විදිහට මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මම තවත් වැදගත් දර්ශකයක් ගැන කතා කරන මේ දීර අවස්ථාව තියෙන පිනොප්තරින් වගේ ඒ තමයි මෙතිල් ඔරේන්ජ්. මෙතිල් ඔරේන්ජ් එක සාමාන්‍යයෙන් තැමිලි පාටයි. බෂ්මයකට දැම්මොත් ඒ වර්ණයේම තියෙනකොට ආම්ලික මාධ්‍ය දෙයක් රතුම රතු පැහැයක් ගන්නවා කියලා මතක තියාගන්න ඕනේ. ඒ විදිහට අපි අම්ල බෂ්ම වෙන් කරලා හඳුනා ගන්නවා. එතකොට මේ පාඩමේ අපි දැන් කතා කරා සියලුම කරුණු කාරණා වගේ ඔය කටින් මේ මම පෙන්නන ඊට පස්සේ උදාසීනීකරණය කරන අවස්ථාව ඇසිඩ් එකක් ඇසිඩ් කියන්නේ අම්ල බේස් කියන්නේ බෂ්ම ප්‍රතික්‍රියාවදී සෝල්ට් ධන වෝට නේද ඒ කියන්නේ ලවණ සහ ජලය ප්‍රතිපලයේ වෙනවා ඔයාට ඇසිඩ් එකට දාන්න පුළුවන් HCl අම්ලය බේස් එකට දාන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලයේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ අපේ ආහාර රස කරන මොකද්ද ලවණය කියලා ඔයා මතක තියාගන්න ඕනේ. හොඳයි. එතකොට දැන් අපි නැවත බලමු මුල ඉඳලා මේ කතා කරපු විෂය කරුණු කියනට වැඩිය අපේ දැනුමට එකතු කරගත්ත දේවල්. කතා කරේ මොනවද? අම්ල බෂ්ම ලවණ. අම්ල කියලා කියන්නේ ජලීය ද්‍රාවණයකදී එය විඝටනය වෙමින් එච්චයින නිදහස් කරන මාධ්‍ය ආම්ලිකයි. එච්චයින පූර්ණ වශයෙන් නිදහස් කරයි නම් ප්‍රබල අම්ල කිව්වා. දුර්වල ලෙස එච්චයින නිදහස් කරනේ වාට අපි කියන්නේ දුර්වල අම්ල. ඊට පස්සේ බෂ්ම. දැන් මෙතන කොටිට ඒ පෙන්නලා තියෙන HCl විඝටනය වෙන ආකාරය හයිඩ්‍රජන් අයනයක් සහ ක්ලෝරයිඩ් අයනයක් කියලා. මෙතන තියෙනවා සල්ෆියුරික් අම්ලයේ විඝටනයලා එච්චයින දෙකක් සහ සල්ෆේට් අයන නිදහස් කරන ආකාරය. ඊට පස්සේ අපි අම්ලවල ගුණ යටතේ කතා කරා මතක ඇති අම්ල ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායු නිදහස් කරනවා. ඊට පස්සේ කාබනේට් බයිකාබනේට්ත් එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? කාබනේට් බයිකාබනේට්ත් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. ඊගාවට අම්ල බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා උදාසීනීකරණය වෙනවා. එහිදී ලවණ සහ ජලය ප්‍රතිපලය වෙනවා. ඊට පස්සේ මම මෙතෙන්දි තවත් දෙයක් මතක් කරන්න කැමතියි. ඒ තමයි ආම්ලික ලවණ තියෙනවා. ආම්ලික ලවණ. ඒ කියන්නේ ඒ ලවණේ යම් ආකාරයක නිදහස් කරන්න පුළුවන් හයිඩ්‍රජන් අයනයක් පවතිනවා නම් අපි එවැනි ලවණයකට කියනවා ආම්ලික ලවණයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තාම සෝඩියම් බයිසල්ෆේට්. දැන් සූත්‍රය ලියන්න ඕනේ. මම වචනයෙන් කියනකොට ඔයා සූත්‍රය ලියන්න ඕනේ. මොකද්ද සෝඩියම් බයිකාබනේට් සෝඩියම් බයිසල්ෆේට් කියලා කියන්නේ? NaHSO4 සෝඩියම් බයිසල්ෆේට්. එතෙන්දී අර නිදහස් කරන්න පුළුවන් H එකක් තියෙන නිසා, H-අයනයක් නිදහස් කරන්න හැකියාව තියෙන නිසා ඒ ලවණය අපි හඳුන්වනවා ආම්ලික ලවණයක් කියලා. ඊගාවට අපි බලනවා ප්‍රබල බෂ්ම, දුර්වල බෂ්ම. ප්‍රබල බෂ්මයකට මතක තියාගන්න කියලා කිව්වා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා. දුර්වල බෂ්මයකට මතක තියාගන්නව මොනවද? ඔව්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න පුළුවන්. ඊට පස්සේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න පුළුවන්. ඇයි මං දුර්වල බෂ්මයක් කියලා එකපාරට කිව්වේ? අපි මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොකද කරන්නේ? අපේ ඖෂධයක් විදිහට භාවිතා කරන, ඖෂධයක් විදිහට බෂ්මයක් භාවිතා කරන අවස්ථාවක්.
ඊට පස්සේ අපි වැළුවොත් භෂ්මවල ගුණ මතකයි තිත්ත රසයේ ලිස්සන සුළු ස්වභාවය ඊට පස්සේ භෂ්මයක් කිව්වේ ඔයෙච්චයන් නිදහස් කරන්න පුළුවන් ද්‍රාවණයක් අපි භෂ්මයක් කියලා කියනවා පූර්ණ වශයෙන් විකට වෙමින් ඔයෙච්චයන් නිදහස් කරන නම් ප්‍රබල භෂ්මයක් වන අතර දුර්වල ලෙස ඒ කියන්නේ මන්දගාමී විදිහට නම් මෙහි ඔයෙච්චයන් නිදහස් වෙන අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා හඳුන්වන්නේ දුර්වල භෂ්ම කියලා ඊගාවට ඒ භෂ්මවල ගුණ රයිට් ඔය විදිහට අපිට පුළුවන් අම්ල භෂ්ම පිළිබඳව කතාව විස්තර කරගන්න. ඊට පස්සේ ඇසිටික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පිළිබඳව මේ භාවිතා වෙන අවස්ථා ටික අපි සම්බින්දනේ කියලා ගත්තාම අම්ලවල භාවිත විදිහට ගන්න පුළුවන්. ආහාර සැකසීමේදී භාවිතා කරන්න පුළුවන් එකක් අපි කිව්වා විනාකිරි කියලා. ඊට පස්සේ රබර් කිරි මෙදවීම සඳහා භාවිතා කරනකොට ඡායාපටල ස්ථාවර කිරීම සඳහා භාවිතා කරනවා. කඩදාසි කර්මාන්තයේදී භාවිතා කරනවා. ඊට පස්සේ කෘතිම නූල් නිෂ්පාදනය කිරීමේදී සල්ෆියුරික් අම්ලය වගේ භාවිතා කරනවායි කියලා මතක තියාගන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි අද පාඩමේ කතා කරේ අම්ල භෂ්ම සහ ලවණ පිළිබඳව. ඒ පිළිබඳ ඔය කට්ටියට මතකයේ අවදි වෙන්නේ නැති ගොඩක් අයගේ අතීතයේ ඉඳලා, ඒ කියන්නේ අපි කුඩා පන්තිවල ඉඳලා මේවා ඉගෙනගත්තු දේවල් සහ අපි මේවා සාමාන්‍ය ජීවිතේ භාවිතා කරනවා නේද කියන කාරණේ ඔයාට මතක් වෙන්නේ නැති. එතකොට මෙතනදී විද්‍යාගාරයේ වගේම තමන්ගේ ගෘහයේ තුල යම් යම් ආම්ලික භාෂ්මික සහ ලවණ තියෙන බවත්, ඊට පස්සේ අම්ල භෂ්ම වින්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මොනවද දර්ශක ගෘහයේ තුල තියෙන බවත්, වත්ති පිටින් හොයා ගන්න පුළුවන් ආකාරයත්, ඊට පස්සේ විද්‍යාගාරයේ තුල තියෙන ආකාරත්, ඒවා ඔයා මේ විදිහට මතක තියෙනවා නම් හොඳයි. නිවසේ හමු වෙන භෂ්ම, නිවසේ හමු වෙන අම්ල, නිවසේ හමු වෙන ලවණ, විද්‍යාගාරයේ පවතින අම්ල භෂ්ම ලවණ, ඊට පස්සේ විද්‍යාගාරයේ පවතින දර්ශක, ඊට පස්සේ මෙහි කොහෙද ගෘහයේ තුල අපිට හමු වෙන දර්ශක කියලා. අන්න එහෙම පොඩි පොඩි මේ වර්ගීකරණය කරමින් මතක තියා ගන්නවා නම් ගොඩ හරියක් හොඳයි. එතකොට දැන් ඔයා යම්කිසි අවස්ථාවකදී රසය දැනෙනවත් එක්කම ආ මේක ඇහුනේ අම්ලයක්, අල්ලනකොට ලෙසන සුළු සබාවන මේක භෂ්මයක්, ආන්න ඒ විදිහට අර ඉගෙනගත්තේ විෂය කරුණු. ඒකයි මම කිව්වේ සාමාන්‍ය ජීවිතේට මේව යොදා ගන්න ගලප ගන්න. එතකොට තමයි අර නෝට් එක අතින් ගිලිහිලා සාමාන්‍යයෙන් ඔයාගේ මතකේම මේව රැඳෙන්න පටන් ගන්න. පොතේ ලීලා හිටියොත් මොකද වෙන්නේ කියන කාරණේ මම අලුතෙන් කියන දෙයක් නැහැ. ඔයා පොත පාඩම් කර කර ඉඳලා එළියට යනකොට සමහර ඒවා අමතකයි. ඕක තමයි කටපාඩම් කිරීමේ දෝෂය. හැබැයි අවබෝධ කරගත්තාම් ප්‍රායෝගික වුණාම විෂයක් මතක හිටින ප්‍රමාණය වැඩි වෙනවා. එහෙමනම් අම්ල භෂ්ම උදාසීනීකරණය පිළිබඳවත් අපි යම් අවබෝධයක් ලබා ගත්තා. එතකොට දැන් මේ විෂය පතේ තුල, ඒ කියන්නේ රසායන විද්‍යාවට සම්බන්ධ අම්ල භෂ්ම සහ ලවණ පිළිබඳව ඔය කට්ටිය යම් කරුණු කාරණා කීපයක් මතක තියාගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙමනම් මේ අම්ල භෂ්ම සහ ලවණ අපේ දෛනික ජීවිතයේ තුල අරමංකවනේ ගෙවත්තට පොහොර ටික හදාගන්නකොට, ඊට පස්සේ ඔයාගේ ගෙවතු වගාවේදී ශාක හොඳට සස්ත්‍රීකව වර්ධනය වෙන්න, පසේ ආම්ලික ස්වභාවය නැති කරගන්න, සමහර ඒවාට ආම්ලික ස්වභාවය අවශ්‍යයි. මම එක උදාහරණයක් විතරක් කිව්වේ, මොකද්ද වැටකුළු වගේ ශාකයකට ආම්ලික ස්වභාවය ඕනේ. ඒතර මේවා දැනගෙන සිටීම ඔයාගේ විභාග ඉලක්ක කිරීම නෙවෙයි, සාමාන්‍ය දෛනික පරිභෝජනය සඳහා ඔයාගේ ගෙවත්ත හොඳට සකස් කර ගැනීමේදී පොහොර ටික නිෂ්පාදනය කිරීමේදී කරුණු කාරණා වැදගත් වෙනවා. හොඳයි. එතකොට දැන් අපි අම්ල භෂ්ම දැන් ආපහු අපි පොඩ්ඩක් නේද සාරාංශගත සටහනක් විදිහට මතක් කරගත්තොත් එහෙම ප්‍රබල භෂ්ම ටිකක්, ප්‍රබල අම්ල ටිකක් මතක් කරගමු. මොනවද ප්‍රබල අම්ල විදිහට තියෙන්නේ? සල්ෆියුරික් අම්ලය, HCl අම්ලය, නයිට්‍රික් අම්ලය. දුර්වල අම්ල විදිහට අපිට හම්බ වෙනවා ෆොස්ෆරික් අම්ලය, සාමාන්‍යයෙන් දුර්වල අම්ලයක් විදිහට සලකනවා. ඊට පස්සේ ඇසිටික් අම්ලය තියෙනවා, බෙන්සොයික් අම්ල ආදී දුර්වල අම්ල විදිහට සලකනවා. ප්‍රබල භෂ්ම විදියට පළවෙනි කාණ්ඩයේ සියලුම හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භෂ්ම විදියට, එහි භාෂ්මික ප්‍රබලතාවයේ ක්‍රමානුකූලව පහළට එනකොට වැඩි වෙන විත්‍යත් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ දුර්වල භෂ්ම විදියට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා කියලාත් මතක තියාගන්න ඕනේ. හොඳයි. එතකොට ඒ වගේම තමයි මේ ප්‍රතික්‍රියා නේද, ප්‍රතික්‍රියා පිළිබඳ අවබෝධයත් ඒ එකම තියෙන්න ඕනේ.
උදාසීනීකරණයට දැන් ඔයාට පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියාව දාන්න පුළුවන්. අපි ඒක දැක්කොත් එහෙම මේ විදිහට පෙන්වන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ NaOH ජලීය සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් සල්ෆේට් හැදිලා ජලය ප්‍රතිපලය වෙනවා. එතකොට මේ විදිහට දැන් මේ සමීකරණය තුරණය කිරීමට අනුගමනය කරන එකත් මම ඔය කට්ටියට මතක් කරලා දුන්නා ස්කන්ධ සංසිති නීමේට දෙපැත්තේ ප්‍රතික්‍රියකවල ස්කන්ධයයි පළවල ස්කන්ධයයි සමාන වීම අරඹයා සමීකරණේ දෙපස සමාන කිරීම තමයි සමීකරණය තුරණය කිරීමේදී කරන්නේ. ඒ පිළිබඳවත් ඔයාට අවබෝධයක් මතකයක් තියෙන්න ඕනි. අනිත් එක සමීකරණ ගැන පොඩ්ඩක් ආයෙසරයක් අපි මතක් කරගන්න එක හොඳයි. සමීකරණයක් ලිවීමේ රසායනික සූත්‍ර භාවිතා කරලා ඔයාට ඒකේ ගොඩාරිය කරුණු කාරණා මතක් වෙනවා. දැන් රසායනික සමීකරණයක් ලියනකොට සූත්‍රයක් භාවිතා කිරීමේදී අන්තර්ගත වෙන සංඝටක මොනවද, ඒ කුමන අනුපාත වලින් සම්බන්ධ වෙනවද කියන කාරණයක් රසායනික සූත්‍ර තුල තියෙනවා. ඊගාට ඔයා රසායනික සූත්‍රයක් ලිවීමේදී මෙන්න මේ කරුණු කාරණාත් මතක තියාගන්න ඕනේ කියලා මම ඔයාගේ හොඳට නැවත මතක් කරන්නම්. ඒ තමයි සංකේත පිළිබඳ අවබෝධය තියෙන්න ඕනේ. ඒ අයනේ හෝ ලෝහේ හෝ නේද සංයුතා බලය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. ඊට පස්සේ රසායනික සූත්‍රයේ ලියන ආකාරය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. ප්‍රතික්‍රියක වලින් ලැබෙන ඵල පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. උදාහරණයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරනකොට මේ ලවණය මේ ජලයේ හැදෙනවායි කියලා. ඒක සිද්ධ වෙන ආකාරය රසායනික ප්‍රතික්‍රියා ආයතනයක් මතක් කරනවා. රසායන ප්‍රතික්‍රියාකාර ආකාර කීපයක් තිබෙනවානේ. සංයෝජන, වියෝජන, ඒක විස්ථාපන, ද්විත්ව ප්‍රතිස්ථාපන නැත්නම් ද්විත්ව විස්ථාපන කියලා. ඒතොර අම්ල භස්ම උදාසීනීකරණයේ වැටෙන්නේ දරුවනේ මොකේටද වැටෙන්නේ? ආන්න ඔව් ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවකට කියලා මතක් වෙනවා. එහෙනම් රසායනික සමීකරණයක් ගත්තාම ඔයාගේ මතකයේ අතීතයේ දක්වාම යන්න ඕනේනේ. මේක සංයෝජනද වියෝජනද ඒක විස්ථාපනද ද්විත්ව විස්ථාපනද කියලා. ඒකත් දැන් ඔන්න ඔයාට මම නැවත මතක් කරලා දුන්නා. හොඳයි. එතකොට අපි අද මේ ජයමග විද්‍යාපන්තිය තුළදී ඔයාට මතක් කරලා දුන්නේ ඉතාම කෙටියෙන් නමුත් පැහැදිලිව අම්ලවල භෂ්මවල සහ ලවණවල ගුණ ඒවා හඳුනගන්නේ කොහොමද කියන කාරණා එක. හොඳයි. ඉතින් හැමදාම කියනවා වගේ විෂය කරුණු මනාව ඇහුම්කන් දීම, ධාරණය කර ගැනීම, ඊට පස්සේ ඒවා නැවත ආවර්ජනය කර ගැනීම තමන් විසින් කළ යුතු කාරණා කියලා මතක තියාගන්න. දැන් ඔයාට පුළුවන් ප්‍රශ්න පත්‍ර කීපයක් අරගෙන මේ අම්ල භෂ්ම ලවණ පිළිබඳව මොන වගේ ප්‍රශ්න දැවිලා තියෙන්නේ, අපි ඒවට කොහොමද උත්තර හොයන්නේ කියලා තමන්ටම සුව අධ්‍යයනය කරගන්න පුළුවන්. එවැනි අවස්ථා එන ගැටලු අදාළ ගුරුවරුන්ගෙන් ඒවට විසඳුම් ලබා ගන්න පෙකිලෙන්න එපා. දැන් කාලය අපිට සීමිත වේගෙන එනවා. ඒ කියන්නේ විභාගයකට සූදානම් වෙනකොට ඒ හින්දා වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න ඕනි. එතකොට දරුවනේ හැම එකකටම අපේ නිදහස් නිවහල් මානසිකත්වයේ තියෙන්න ඕනි. ශරීර සෞඛ්‍යය නිරෝගීව තියෙන්න ඕනි. ඒ සඳහා අපිට වෙන විකල්පයක් නැහැ. වෙළඳපොළ කෙරෙහි ඔයාගේ අවධානය තිබුණොත් එහෙම අපේ දේහයේ වසවිස වලින් පිරලා යනවයි කියලා මතක තියාගන්න. ඒ හින්දා හැකිය ආකාරයට හැම එක්කෙනාම දෙමව්පියනුත් එක්ක දෙමව්පියන්ටත් මේ පිළිබඳ අවබෝධය ලබා දෙමින් ගෙවතු වගාව හැමදෑම කියනවා වගේ ජප කරනවා වගේ දැන් ඔකට ඒක අහලම එපා වෙලා ඇති සමහර අයට. නමුත් මම මේක දිගින් දිගටම කියන කාරණේ ඒක එච්චරටම අත්‍යවශ්‍ය නිසා. ගෙවතු වගාවයි නිරෝගී දිවියයි. නිරෝගී දිවිය තුළ තමයි ඉගෙන ගන්න හැකියාව ලැබෙන්නේ. දැන් ඉගෙන ගන්න පාඩම් කරනකොට ඇස්පෙනීම දුර්වල නම් නේද, ඊට පස්සේ ඔළුවේ ගැක්කුම හැදෙනවා නම්, ඈලි මෑලි උතෑනි ගතිය නැත්තම් කම්මැලි ගතියනවා නම් ඉගෙන ගන්න බෑනේ. එහෙනම් ඔයාගේ යහ පැවැත්මට නිරෝගී කය මනස සඳහා අනිවාර්යයෙන්ම දේහයට අවශ්‍ය වෙන ආහාර පාන ටික හැකි තාක් දුරට ගෙවත්තෙන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක ඔයා ඉන්න ඕනේ. ඒ කරුණු කාරණා ටිකත් මතක් කරමින් විෂය කරුණු පිළිබඳව මනා අවබෝධයකින් සංයමයකින් ඒව හදාරමින් ඒව නැවත නැවත තාරාවසමින් කියන්නේ ප්‍රගුණ කරමින් ප්‍රශ්න වලට උත්තර ලියමින් ඔය කට්ටිය මේ විෂය කරුණු නැවත ස්ථාවර කරගන්න ඕනේ තමන්ගේ මතකේ. අවබෝධ කරගත්ත යමක් ඒක කවදාකවත් අමතක වෙන්නේ නැහැ.
ඔය කට්ටිය මිතිකල් කාලයක් කටපාඩමින් ආපු නිසා උඩාරියක් අරබුදවලට මුහුණ දෙනවා. ඒ හිඳ කටපාඩම් කිරීම පස කළා විශේෂ කරුණු ඉගෙනනකොට හොඳට ධාරණී කරගන්න උත්සාහ කරන්න. එහෙමනම් මේ දුවා දරුවන් හැමදෑම බදාද සහ බ්‍රහස්පතින්දා ජයමග විද්‍යාපන්තියේ තුල ආලින්දේට ගොඩ වදිනකොට ඉන්න ඕනි පුදුම මානසික සැහැල්ලුවකින්. ඒ මානසික සැහැල්ලුවත් එක්ක ඔයා ඇවිල්ලා වාඩි වෙනකොට මෙන්න විශේෂ කරුණු ටික නැත්තම් දැනුම් සම්භාරයක් ඔයාට ලැබෙනවා. හිත ඒමේ යත දුවගන්නේ නැතුව ඒකාත්මික කරගෙන මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව හොඳට හුම්කම් දෙන්න. નિરાයාසෙන් මේවා ගිහිල්ලා මතකේ තැම්පත් වෙයි. මතකේ තැම්පත් වුණොත් ඒක ඔයාට නැවත මෙනෙහි කරන්න ආවර්ජනයකයේ දෙන්න හැකියාව ලැබෙයි. ඒ තුල ඔයාගේ ගමන නේද ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා පෙළ ගැස්වා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් තවත් දවසක මෙවැනිම අපි විශේෂකේනට වැඩිය කරුණු කාරණා නැත්තම් දැනුම් සම්භාරයක් සමග ජයමග විද්‍යාපන්තිය තුලින් හමු වීමේ අපේක්ෂාවෙන් අදට විද්‍යාපන්තියෙන් සමුගන්නවා. හැම එක්කෙනෙකුටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්.